දෙකට ගියපහම අය මේ රෑ හතර ගන්න. හතර ගන්න. අය අමාරට හතර ගන්න. ඔව්. එහෙනම් රෑ 10 අමාර 11 විතර වෙද්දී තමයි මැෂින් එකෙන් අයින් කරන්නේ. අයින් කරන්න. රෑ හතරක් එතන දාලා තියෙනවා. දාලා තියෙනවා. ආ. එහෙනම් අපි මෙහෙම කරමු. දැන් අද ගිහිල්ලා ඉවරලා ඒ ලේ මාරු කරන ඒ ටික කරගන්න සංජු. හරිද? එතකොට අපිට මේ අපි දැන් සංජුගේ නම්බර් එකක් තියෙනවනේ WhatsApp හදාගත්තද? ඔව් දැන්. හදාගත්තා. ඉතින් සංජුගේ ඇත්තටම අපි එදා සංජු යද්දී ෆෝන් නම්බර් එකක් තිබුණාද? ෆෝන් නම්බර් එකක් තිබුණා ෆෝන් එකක් තිබුණේ නැහැ නේද? සංජුට කියන්නේ ෆෝන් එක කැඩිලා තිබුණේ. ඉතින් සංජුගේ නම්බර් එක අපිට දාන්න විදිහක් තිබුණේ නැහැ ඇත්තටම. ඒක සංජුගේ බෑග් නම්බර් එකක් තිබුණේ RDB. RDB බෑග් නම්බර් එකක් තමයි තිබුණේ. ඉතින් හුඟක් කට්ටිය සංජු වෙනින් අපිට කතා කරා ඇත්තටම. උදව් උපකාර කරා. අපි සංජුගේ වීඩියෝ එකක් දාලා එතනින් නතර වෙන්නේ නැහැ. මොකද එතනින් නතර වුණා නම් සංජුගේ වීඩියෝ එකක් දාලා නම්බර් එකක් දාලා අපි ආවා නම් ඊළඟ වීඩියෝ එකේදී කවුරුත් දන්නේ නැහැ සංජුට මොකද වුනේ. එහෙම නැත්නම් සංජුට මුදල් කීයක් ලැබුණාද? ඒ විස්තර මොකුත් දන්නේ නැහැ. ඉතින් ලංකා පවුර අපි එහෙම කරන්නේ නැහැ. මිනිස්සෙකුට උදව් කරන්න ගත්තා නම් ඒ මිනිස්සයාට හැම දෙයක්ම කරලා හොයලා බලනවා ඉදිරියේදී මේ සංජු වෙනුවෙන් මොකද වෙන්න ඕන කියලා ඉවරලා අපි හැම දෙයක්ම එකින් එකට ඔයාලට දැනුම් දෙනවා. ඒක තමයි මිනිස්සුෙකුට වෙන්න ඕන. මොකද අපිට වීඩියෝ එකක් දාන්න උවමනාවකට එහෙම වීඩියෝ එකක් දාන්නේ නැහැ. අපි මිනිස්සෙක් ගැන හොයලා බලලා උදව්වක් උපකාරයක් කරන්න ඕන කෙනෙකුට තමයි සංජු අපි උදව් කරන්නේ. ඒ කියන්නේ දැන් සංජුට උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා තාත්තේ. සංජු අසරණ වෙලා ඉන්නේ. අපි ඉතින් ඒ උදව්ව අනිවාර්යෙන් අපි කරන්න. මේ මනෝජා මහත්මිය විසින් මාස ගානේ සංජුගේ account එකට බැරකරන මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. මොකද හිතෙන්නේ දැන්? සතුටුයි. සංජුට සතුටුයි නම් අපිට එච්චරයි සංජු. අපිට ඉතුරු වෙන්නේ අපි කරගන්න මේ පින් විතරයි. ජීවිතේ මොන වගේ බලාපොරොත්තු තියෙන සංජු? ජීවිතේ ඉතින් බලාපොරොත්තු කියන්නේ ඉතින් දැන් ඉතින් බලාපොරොත්තු නැහැ. වකඩුවක් දාගත්තොත් තමයි ඉතින් නැත්තම් ජීවිතේ බලාපොරොත්තු නැහැ. වකඩුවක් තමයි බද්ධ කරලා ඉන්නේ. ගියක් කාමරයක් හදාගන්න කිව්වොත් වටිනේ. ඉතින් සංජු මල්ලිත් එක්ක පළවෙනි වීඩියෝ එක කරේ මෙතන ඉඳලා සංජු මල්ලි ඇඳේ ඉඳලා නේද? එදා සංජු මල්ලි මාත් එක්ක hina වේවි කිව්වා. සංජු මල්ලිගේ ජීවිතේ ෂුවර් නැතුව තියද්දි සංජු මල්ලි කිව්වේ මට ජීවිතේ නම් බලාපොරොත්තුවක් නැහැ කියලා. නේද? එදා කිව්වේ. හැබැයි ඒ දේ කිව්වේ ලස්සන hinaවත් දාගෙන. නේද? ඈ hina වේවි කිව්වා. කියන්නේ දුක තියෙනවා. ඒ වුණා සංජු මල්ලි මට කිව්වා hina වෙලා. ඒ හිනාව සංජු මල්ලි මිනිස්සුන්ට දැනුණා. මිනිස්සුන්ගේ හිතවල දැනුණා අහිංසක මිනිස්සුන්ට. ඉතින් ඒ හිනාව අපිටත් දැනුණා ලංකා පවර. ඉතින් ඒ නිසා තමයි සංජු මල්ලිව තනි කරේ නැත්තේ. අපි ටීම් එක ඇවිල්ලා හැම දෙයක්ම බලලා හැම දෙයක්ම කරේ. දැන් කියන්න පුළුවන්ද බලාපොරොත්තුවක් නැහැ කියලා? දැන් බලාපොරොත්තුවක් තියෙනවා. බලලා කරනවා. ඇත්තටම මට කලින් කතා කරලා කරන්නේ. ඇත්තටම ගොඩක් දින් කියන්නේ අය ඉතින් වැඩ නැහැ කියන්න දෙයක් නැහැ ඉතින්. ඔව්. අය කියන්නේ ඒ සියලුම දෙනාට වැඩි වැඩියෙන් ලැබෙන්නේ කියලා. ඔව්. මේ අඩු වෙලා තියෙන වතුරේ ගින්න ඉන්න බෑ පැක්කු. ආ ආ. ඒකට කවුරු වත්තර වතුර යනවා. ඔව්. එතකොට ඒව තමයි එතකොට මේ අයින් කරන්නේ.